ධම්මකුසල ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි තිරුව දිනාට දිරුවන් සරණයි. එහෙමනම් අදත් අපි මේ රැස සිටින්නේ සතිපතා කරන යෝගවචරයන්ගේ කමඨහන් සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනටයි. මුලින්ම එවී ඇත්තේ කමඨහන් සුද්ධ කිරීමේ වැඩසටහන. එම නිසා කමඨහන් සුද්ධ කිරීමෙන් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරමි. සාදු සාදු සාදු. සාදු සාදු. ලිඛිත ප්‍රශ්න නම් ස්වාමීන් වහන්සේ මට අද ලැබිලා නැහැ ඊමේල් එකට. ඒ නිසා කාට හරි ප්‍රශ්න තියෙනවා නම් අපි මුලින්ම සභාවට ආරාධනා කරනවා. අත උස්සලා ස්වාමීන් වහන්සේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ධර්ම දේශනාවට යන්න පුළුවන්. හොඳයි ස්වාමීන් වහන්සේ, එහෙමනම් වාචික ප්‍රශ්නත් නැහැ වගේ චැට් එකට ඇවිල්ලත් නැහැ. ස්වාමීන් වහන්සේ නම් අපිට අවසරයි. එනම් අද දවසේ දෙවැනි වැඩසටහන දෙවැනි භාගය ධර්ම දේශනා වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ගෞරවයෙන් ආරාධනා කරමි. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පුඤ්ඤමේව සෝ සික්ඛෙය්‍ය ආයතග්ගං සුඛාද සුඛදායං දානංච ධානංච සමචරියංච මෙත්තචිත්තංච භාවයේ ඒතේ ධම්මේ භාවයිත්වා තයෝ සුඛ සමුද්දයේ අභ්‍යාපජ්ජං සුඛං ලෝකං පඬිතෝ උපපජ්ජතිති. සාදු සාදු සාදු. පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, එතකොට අද දවසේ අපිට ඉදිරිපත් වෙලා තියෙන මාතෘකාව මේ කෙටි සූත්‍ර දේශනාවක්. එතකොට ඒ සූත්‍ර දේශනාවේ භාග්‍යතුන් වහන්සේ යම් කිසි කරුණක් කරුණු කීපයක් මතක් කරන්න උත්සාහ ගන්නවා. ඉතින් මොකක්ද ඒ කියන එකත් ඉදිරියෙන් තියාගෙන යම් කිසි විදියක අද දවසේ පැහැදිලි කිරීමට යොමු වෙන තමයි අපේ සූදානම. එතකොට ඒ සඳහා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මහණෙනි කියලා ආමන්ත්‍රණය කළා කියනවා. පින් කිරියවත්, පුණ්‍ය කිරියවත් තුන, එහෙම නැත්නම් පින් කිරියවත් තුනක් තියෙනවා කියලා යම් කිසි පැහැදිලි කිරීමකට මුල පුරනවා. එහෙම පටන් අරගෙන කියනවා මේ දානමය පින් කිරියවතක් තියෙනවා, සීලමය පින් කිරියවතක් තියෙනවා, භාවනාමය පින් කිරියවතක් තියෙනවා කියලා. මෙන්න මේ විදිහට කොටස් තුනක් විදිහට මේ දේ පැහැදිලි කරලා දෙනවා. පැහැදිලි කරලා ඊළඟට එතනින් ඉස්සරහට මෙන්න මේ ගාථාව දේශනා කරනවා. පුඤ්ඤමේව සෝ සික්ඛෙය්‍ය ආයතග්ගං සුඛදායං දානංච සමචරියංච මෙත්තචිත්තංච භාවේ ඒතේ ධම්මේ භාවයිත්වා තයෝ සුඛ සමුද්දයේ අභ්‍යාපජ්ජං සුඛං ලෝකං පඬිතෝ උපපජ්ජති ඉති. මොකද්ද මේ පුඤ්ඤමේව සෝ සික්ඛෙය්‍ය ආයතග්ගං සුඛදායං? තමන්ට වැඩ කැමැති තැනැත්තා පින් කිරියවත් හි හික්මෙන්නේය. මෙන්න මේ පහත සඳහන් පින් කිරියවත් පුණ්‍ය කිරියවත්තු වල මේ තැනැත්තා හික්මෙනවා, මේ විදිහවත් පුරනවා, මේ විදිහේ උත්සාහයක යෙදෙනවා. මොකක් නිසාද? තමන්ට වැඩ කැමති නිසා. දානංච සමචරියංච මෙත්ත චිත්තංච භාවේ. දානයත් සමචරියාව ලෙස හැඳින්වෙන මේ සීලයත්, ඒ වගේම මේ භාවනාවක් විදිහට හිතක් වැඩීමත්, මෙන්න මේ විදිහේ කටයුතු තුනක් විදිහට, කොටස් තුනක් විදිහට මේ තැනැත්තා මේ ප්‍රතිපදාවේ පුහුණුවේ යෙදෙනවා. අනේ ඒකේ ආනිසංසයක් විදිහට ඊට පස්සේ සඳහන් කරනවා මොකද්ද? ඒතේ ධම්මේ භාවයිත්වා තයෝ සුඛ සමුද්දයේ. මේ සැප අනුහස් ඇති
මේ දහම් තුන වඩා අභ්‍යාපජ්ජං සුඛං ලෝකං පඬිතෝ උපපජ්ජතිති. ඉදුක්කු ස්ව වූ ලොවක උප්පත්තිය ලබනෝ. මේ නුවණැත්තා, මේ පඬිත තැනැත්තා නිදුක්කු ස්ව වූ ලොවක උප්පත්තිය ලබනවා කියලා. ඔන්න ඔය විදිහට මේ අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන කොටස භාග්‍යතුන් වහන්සේ සාරාංශ කිරීමක් සිද්ධ කරනවා. එතකොට මෙතන කියන්නේ මොකද? තමන්ගේ වැඩ කැමති, තමන්ගේ යහපත කැමති තැනැත්තා කියලා තමයි මේ තැනැත්තාව හඳුන්වන්නේ. අනේ එහෙම කෙනෙක් මොකද කරන්නේ? මේ විදියට දානයත්, සමචරියාවත්, මේ විදියේ භාවනාවක්, මේ විදියට කොටස් තුනක් විදියට මේ දේ පුහුණු කිරීමකට, ප්‍රතිපදාවකට මේ තැනැත්තා බැස ගන්නවා. බැස ගන්න හේතුව මොකද්ද? අන්න තමන්ට වැඩ කැමති බව. එතකොට මේ පින් ගැන කතා කරනකොට භාග්‍යතුන් වහන්සේ කියන්නේ මොකද්ද? මේ ලෝකේ තමුන් කැමති මනාප යම් දෙයක් සැපතක් තියනවාද? අන්න ඒකටම කියන නමක් තමයි මහණෙනි මේ පින් කියන්නේ. එහෙම තමයි මේ පැහැදිලි කිරීම කරන්නේ. ඒ කියන්නේ අපි මේ ලෝකේ කැමති යහපත් සැප මොන මොනවා හරි දේවල් ටිකක් තියනවාද? අන්න එහෙනම් ඒකටම කියන තවත් නමක් විදියට තමයි මේ පින් කියන වචනේ හඳුන්වන්නේ. එතකොට මේ මෙවැනි තම තමුන්ට යහපතක් සැපයක් ළඟා කර දෙන මේ පින කොටස් තුනක් විදියට මේ විදියට පින් රැස් කරනවත්, එහෙම නැත්නම් පුණ්‍ය කීරියවත්තු විදියට ගෙන හැර දක්වනවා. පළවෙනියට කියන්නේ මොකද්ද? දානංච. මේ විදියට දන් දෙනවා. දන් දෙනවා. ඒ විදිහේ උත්සාහයක් මෙතනත්තා කරනවා. එතකොට දානය ගැන කිව්වහමත් ගොඩ දෙනෙක් අද කාලේ දන් දෙනවා. දන් දුන්නට මොකද? මේ දානය ආනිසංස ඇති විදිහට කරන්න ගොඩ දෙනෙක්ට තේරෙන්නේ නැහැ. ඒ වෙනුවට මොකද කරන්නේ? අර නිකන් බලු පොරයක් වගේ දානයක් දෙනවා. සාමාන්‍ය ඔය කට්ටිය දන් දෙනකොට බලන්න පුළුවන් පොර කනවනේ. පොර කනවා. පොර කන්නේ මොකද? මගේ හැන්ද වැඩිපුර බෙදන්න ඕනේ කියලා පොර කනවා. මමටත් අත ගහන්න ඕනේ කියලා පොර කනවා. මේ මගේ මම ගෙනාපු එකෙන්ම වැඩි කට්ටියක් බෙදා ගන්න ඕනේ කියලා පොර කනවා. ඉතින් අර බලු පොරයක් වගේ කට්ටිය එකතු වෙලා දන් දෙනවා. දන් දෙනවා. ඉතින් මොනවද ආනිසංසයල් ලැබෙනවා? හැබැයි ලැබෙන්නෙත් නිකන් අර දන් දුන්නා හා සමාන ආනිසංසයක් තමයි. බලු පොරයක් වගේ ජීවිතයක් ලැබෙනවා. අර විදියට කෑම, ජාති, විවිධ දේවල්, සැප සම්පත් තියෙනවා. හැබැයි මේ එකක්වත් හරියට විඳ ගන්නවත් ඉඩක්, ඉස්පාසුවක් ලැබෙන්නේ නැහැ අර බලු පොරේ නිසා. ඔන්න ඉතින් ඒ විදිහට දන් දීලා ඒ විදිහේ ප්‍රතිඵල ලබන ආකාරය තමයි ඔය තියෙන්නේ. ඔය බෞද්ධයට තියෙන ලෙඩේ මේ කොහොම හරි පින් රැස් කරගන්න ඕනේ කියලා අර පොර කාලා දන් දෙනවා. බලු පොරයක් වගේ දන් දෙනවා. ඉතින් එතකොට වරදින්නේ අර තම තමුන් යෙදෙන ආකාරයෙන්නේ. මේ දානය පිළිගන්න කෙනාගේ අවශ්‍යතාවයක් ගැන හිතන්නේ නැහැ. ඒ කෙනාගේ පහසුවක් ගැන හිතන්නේ නැහැ. ඒ වෙනුවට නිකන් හාමුදුරු කෙනෙක්ට දන් දෙනවා නම් ඒ හාමුදුරුව මේකේ නිකන් මේ ටූල් එකක්. ඒ හාමුදුරුව තමයි මේකේ මේ අපිට පින් රැස් කරගන්න මේ උපකරණය වෙන්නේ කියලා ඒ හාමුදුරුවන්ව අර නිකන් යන්ත්‍රයක් වගේ, මෙහෙම නැත්නම් අරකට උපකරණයක් විදිහට පාවිච්චි කරමින් ඒගොල්ලෝ කටයුතු කරනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේට පහසුවක් ලැබෙනවද කියන එක ප්‍රශ්නයක්. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ වගේ අමුතු මොකද්ද තමයි මේ ගොඩ දෙනෙක් දානය කියලා හඳුන්වගෙන තියෙන්නේ. ඉතින් ඒක එච්චර සාර්ථක නැති බව අපිට ලැබිලා තියෙන දේවල් වලිනුත් තේරුම් ගන්න පුළුවන්. සැප සම්පත් සහිත දේවල් ලැබිලා තියෙනවා, කැමැති මනාප දේවල්. හැබැයි ඒක විඳ ගන්න වෙලාවක් නැහැ. විඳ ගන්න ස්පාසුවක් නැහැ. හිතේ විවේකයක් නැහැ. මොකද අර දීපු ආකාරයෙන්ම වෙන්නේ නැති අර බලු පොරයක් වගේ පොර කාලා දන් දීලා
ඒ අවශ්‍යතාවය සලකන්න නැතුව දන් දීලා අන්න ඉතින් ඒ විදිහේම ප්‍රතිඵල ලබනවා. ඒක තමයි තියෙන වැඩේ. ඒ දානයක් වුණත් දෙන ක්‍රමවේදයක් තියෙනවානේ. ඒක ඒ අවශ්‍යතාවය සලකලා කරන දෙයක් තියෙනවානේ. එහෙම නැහැ. එහෙම නැහැ. දැන් ඔය ගොඩ දෙනෙක් ඔය පිරිකර විදියට ගෙනහලා දෙනෙත් ඒ වගේ දේවල් තමයි. ඒකම දේ හැමෝම අරගෙන එන අරගෙන 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 එනවා. මේ අවශ්‍ය මොකද්ද? ඌමනා මොකද්ද? ප්‍රයෝජනවත් දේ මොකද්ද කියලා අදාළ නැහැ. අට පිරිකර පූජා කරන්නේ කියලා අට පිරිකර ගෙනහලා දෙනවා. අට පිරිකර ඒක දිගහැරලා බැලුවොත් එහෙම ඕකේ පාවිච්චි කරන්න පුළුවන් දෙයක් නැහැ. අර නිකන් සංකේතවත්ව අට පිරිකරක් තියෙන බව හැබෑව. අර ටකරං මුට්ටියක් තියෙනවා. ඊට පස්සේ මොනවද රෙදි කැලි ටිකක් තියෙනවා. ඉතින් ලාබෙට ඕක තමයි දෙන්න පුළුවන් කියලා කඩේ මනුස්සයත් ඉතින් කියනවා ඇතිනේ. ඒ මනුස්සයටත් ඉතින් දෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවානේ මේ ආර්ථික කාලේ හැටියට. එතකොට ඒ විදිහ අට පිරිකරක් ගෙනහල්ලා පූජා කරනවා. අට පිරිකරක් පූජා කරා සාදු 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 කියලා ගෙනහල්ලා පූජා කරනවා. කමක් නැහැ. හැබැයි ඔක දිගහැරලා බැලුවොත් ඕකේ ප්‍රයෝජනවත් දෙයක්ද තියෙන්නේ කියලා අන්න එතන ප්‍රශ්නයක් මතුවෙලා එනවා. ඉතින් ඔන්න ඔය විදිහට අමුතු ක්‍රමයකට තමයි අපි දන් දෙන්න පුරුදු වෙලා තියෙන්නේ. අර නිකන් මේ පින් රැස් කර ගැනීමේ අදහසින් මගේ account එක ගාන පොඩ්ඩක් වැඩි කර ගැනීමේ අදහසින් ඔය විදිහට තමයි දන් දෙන්නේ. එහෙම නැත්නම් අර කැප නැති දෙයක් ගෙනහල්ලා දික් කරනවා. මුදලක් වගේ දෙයක් ගෙනහල්ලා දික් කරනවා. ඒකට ඉතින් මේ අපේ කම්පැනි කට්ටියත් යම් පමණකට වාග කියන්න ඕනේ. මුදල් බාරගෙනනේ පුරුදු කරලා තියෙන්නේ. එතකොට ඉතින් අන්න මුදලක් ගෙනහල්ලා දික් කරනවා. ඊට පස්සේ කැප නැගුවොත් මුණ දිහා බලනවා. ඔහොම තමයි. ඒක කොහොම හරි ආපහු හොරාට පේන්නේ නැති වෙන්න හරි දීලා යන උත්සාහ කරනවා. ඉතින් ඔන්න ඔය විදිහේ දන් දීමක් අපි පුරුදු කරනවා නම් එතකොට ඒ හා සමානම ප්‍රතිඵලයකුත් ලැබෙන්න ඉඩ තියෙනවා. ලැබෙන්න ඉඩ තියෙනවා. ඉතින් මොකද්ද පරහක් තියෙනවනේ මේ වගේ තැන්වල. ඒ කියන්නේ මේ සාම්ප්‍රදායික මේ මතවාදය අහලා ඒ අවශ්‍යතාවය සලකන්නේ නැතුව අර මේ ලෝකේ රසා කරලා වැඩි වැඩියෙන් හම්බ කරගන්න උත්සාහ කරනවා වගේ මෙන්න මේ පින් කිරියවතුත් ඒ විදිහට මට හම්බ කරගන්න වැඩි ගාණක් හම්බ කරගන්නේ කොහොමද කියන උත්සාහයෙන් යෙදෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් අපි හිතන තරම් සාර්ථකත්වයක් මේ කියන විදිහේ අපිට හිත මනාප තමුන්ට වැඩක් වෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඒකින්ද තම තමුන් සලකලා බලන්න ඕනේ, විමසලා බලන්න ඕනේ මේ වගේ දෙයක් කරනකොට ප්‍රයෝජනේ සලකා යහපත සලකා කරන්න. දැන් ඊයේනේ පෙරේදද කොයිද වැඩසටහනකට ගියා. එතන ඒ සංවිධානය කරපු නෝනා ඒ රාජ්‍ය ආයතනයක ඉතින් අහන්න ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේ ප්‍රයෝජනවත් දෙයක් දෙන විදිහක් අපිට කියලා දෙන්න. මොකද මේ 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 දේවල් හැමදාම දෙන දේවල්නේ, පූජා කරන දේවල්නේ. අපි කාගෙන්ද ප්‍රයෝජනවත් වෙන දේක් දැනගන්නේ? මේ ලේකම් මහත්තයාට කතා කරොත් දැනගන්න පුළුවන්ද කියලා ඔන්න ඔය විදිහට ඒ අවශ්‍යතාවය සලකලා දෙයක් ලබා දෙන්න මනාපයි කියන අදහස ඉදිරිපත් කරනවා. ඉතින් අදහසක් විදිහට හොඳයි. ප්‍රායෝගිකව ක්‍රියාවත් කරන්න අමාරුයි. හාමුදුරුවන්ගෙන් මේක වද දීලා අහන්නත් බෑ. ඊට පස්සේ ලේකම් මහත්තයා වහාම යන්නේ කොහෙද මල්ලේපොල් වෙන මොකක් හරි එකක් කියයි. ඉතින් එහෙම ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම. ප්‍රායෝගික ප්‍රශ්නයක් තියුණාට යම් කිසි විදියක පොඩි විවෘත මනසක් තියෙන අවධානයක් තියෙන කෙනෙක්ට අන්න හොයාගන්න බැරිත් නෑ ක්‍රමවේදයක්. ක්‍රමවේදයක් අඳුනගන්න බැරිත් නෑ. අතරමැදි එක අල්ල ගත්තොත් ගොඩක් වෙලාවට එයා පහසුවට වෙනුවට අපහසුට තමයි පිහිටන්නේ. මොකද අතරමැදි එයාගේ පොලිටික්ස් දාන්න පටන් ගන්න ඕනේ. එයා කියනවා නෑ 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 මෙහෙම තමයි මේ වැඩේ වෙන්න ඕනේ. මේ විදිහට තමයි මේක කෙරෙන්න ඕනේ.
කියලා අර වෙන වැඩේවත් නොවන විදිහට වැඩ කටයුතු කරන්න තමයි අතරමැදියේ ගොඩක් වෙලාවට සම්බන්ධ වෙන්නේ. ඉතින් ওই විදිහේ විවිධ බාධක තියෙනවා. බාධක තියෙන බව හැබැයි තම තමුන්ට උමනාවක් අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ දානයක් දෙන වගේ සරල වැඩක් වුණත් අර ප්‍රයෝජනේ සලකලා කරගන්න පුළුවන් හැකියාවක් අපිට දියුණු කරගන්න බැරි නෑ. දැන් ඔය පහුගිය දවස්වල විවිධ ආයතනවලට අලුත් තැන්වලට යනකොට ඒ කට්ටිය දවල් දානි පූජ කරන්න මනාපෙන් එතකොට ඒක ගැන අහනවා. එතකොට මේ කොහොමද ස්වාමීන් වහන්සේ මොන විදිහට ස්වාමීන් වහන්සේ වළඳන්නේ කියලා අහනවා. එතකොට ගොඩ දෙනෙක් අර මේ හොඳ දෙයක් පූජ කරනවා කියන අදහසින් මොනවදෝ හාමුදුරුවන්ට හෙල්ති කවන්න වගේ නිකන් නේද? ඒ කියන්නේ ඒගොල්ලෝ හෙල්ති කන කට්ටිය නෙමෙයි. නමුත් අර හාමුදුරුවන්ට හෙල්ති කවන්න එපැයි කියලා අර ලුණුත් නැති, ලුණු දාපුත් නැති, අර විදියට ඉඳුල් කරපු නැති මොකද්දෝ ආහාර වේලක් හදලා පූජ කරන්න උත්සාහවත් වෙනවා. ඒක කරන්නේ නිකන් අමුතු නිකන් භක්තියකින් වගේ. හැබැයි ඉතින් අර යන්තරේට මේ ආහාර වේල බඩට දාගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවානේ. ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවක කොහොමද මොන විදිහේ උත්තරයක්ද දෙන්න පුළුවන්? ඉතින් මට හම්බුණ හොඳම උත්තරේ තමයි නිකන් ඕගොල්ලෝ කන විදිහක් තියෙනවානේ. ඕගොල්ලෝ මනාප විදිහක් තියෙනවානේ ආහාරයට ගන්න. අනේ ඒ විදිහට දෙන්න කිව්වොත් ඒක නිකන් එක සාර්ථක පිළිතුරක් නොවේ කියලා ඒ කෙනාට හිතෙන්න පුළුවන්. නමුත් හොඳම විදිය තමයි ඕගොල්ලෝ කන්න කැමති විදියක් තියෙනවානේ ඒ විදිහට දෙන්න. ආයතොට අඩුම ගානේ පූජ කරන කෙනා මනාප විදියක් කැමති විදියක් ඒ විදිහට එයා හදලා පූජ කරනවා. අර විදිහට ගෙදරක දොරක කෙනෙක්ට දානයක් කෙසේ වෙතත් ආහාර වේලක් හැදුවොත් එතකොට ඒක ලුණු බලලානේ දෙන්නේ. ලුණු බලලා දෙන්නේ ඇයි? අය ආහාරේ රස තියෙන්න ඕනේ. ක්‍රමයට තියෙන්න ඕනේ. ඒ ඉඳුල් කරාට පාඩුවක් නැහැ. මොකද හේතුව ඉඳුල් කරන්න හේතුවක් තියෙනවා. හේතුවක් තියෙනවා. ඔය ගොඩ දෙනෙක් උඩුවියන් යටිවියන් බැඳගෙන දානි හදලා පූජ කරනවා, ඉඳුල් නොකර පූජ කරනවා. අන්තිමට කන්න බෑ. කන්න බෑ. එහෙම එකක් තියෙනවා. අර පොඩි එකකින් ඇහුවලු මේ ආදරය කියන්නේ මොකද්ද කියලා. මේ අවුරුදු 7ක වගේ පොඩි දරුවෙකින්. උන්ට කියනවලු අම්මා කෝපි එකක් හදලා තාත්තට ඒක දෙන්න කලින් අම්මා ඌරක් බොනවා. අන්න ඒක තමයි ආදරය කියන්නේ. පොඩි කාට තේරෙන විදිහට ඌ කියනවා අර කෝපි එක දෙන්න කලින් ගුරක් බීලා තමයි දෙන්නේ. නන් ඒක තමයි ආදරේ කියලා අර පොඩි දරුවා කියනවා. එතකොට එන්නේ වාගේ ආදරේකින් දෙයක් පූජා කරානා. ආ එහෙනම් අපි ගෙවල් දොරවල් වල අරගන්න විදිහ මනාප විදිහ අන්න ඒ විදිහට පූජා කරනවා. මොකද වෙන කෙනෙක්ගේ අවශ්‍යතාවය දැනගන්න හරි අමාරුයි. වෙන කෙනෙක්ගේ අවශ්‍යතාවය ඇහුවත් දැනගන්න අමාරුයි. වෙන කෙනෙක්ගේ අවශ්‍යතාවය කිව්වත් තේරුම් ගන්න අමාරුයි. අතරමැදී කරා ගියොත් කොහොමත් බෑ. එතකොට ඒ වගේ වෙලාවක අන්න හොඳම විදිය තමයි මම මනාප දෙයක්, මම කැමති දෙයක් අන්න පූජ කරනවා. අර උග්ග ගහපති කරන ක්‍රමවේදේ තමයි තියෙන්නේ. අර විදියට භාග්‍යතුන් වහන්සේ ඒ ගෘහපතියාගේ ගෙදෙට්ට වඩිනවා. ආසන පනවලා වාඩි කරලා පිළි අරගෙන ඔක්කොම කරලා මේ දවල් දාන වෙලාවක. එතකොට ඒ වෙලාවේ ඔන්න මොනවද අර හීනටි හාල්ද කොහෙද ඒ මිල වෙන හාලක් හාලක බතක් අරගෙන ඇවිල්ලා මේ තැනත්තා කියන්නේ මොකද්ද මේ භාග්‍යතුන් වහන්සේ මේ හාල් තියෙනවනේ මේ බත් තියෙනවනේ මේක මට හරි ප්‍රියයි. මේ ආහාරය මම බුදුරජාණන් වහන්සේට පූජ කරනවා. ඔබ වහන්සේට මම ඔබ වහන්සේ කියන අහලා තියෙනවා මනාපදායි ලබතේ මනාපං. මනාප දෙයක් දෙන්නේ මනාප දෙයක් ලබයි කියලා මේ විදිහට මම අහලා තියෙනවා. මේකින්ද මේ මට ප්‍රියයි මේ හාල. භාග්‍යතුන් වහන්සේ මං ගැන අනුකම්පාවෙන් පිළිගන්නසේක්වා. බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා. ඊට පස්සේ
අරගෙන එනවා ඌරු මස් හොද්දා. ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ 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 විදියට හදපු ඌරු මස් මට ප්‍රියයි මනාපයි. මම අහලා තියෙනවා මෙන්න මෙහෙම දෙයක් භාග්‍යවතුන් වහන්සේගෙන් මනාපදායි ලබතේ මනාපං කියලා. ඒක හින්දා මේ මට මනාප දේ භාග්‍යවතුන් වහන්සේ පිළිගනසේක්වා. බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා. ඊට පස්සේ අරන් එනවා මං හිතන්නේ කංකුන් දෙවිල් එකක් වගේ එක. කංකු කියලා නෑ කෙසේ නමුත් ඒ වගේ එකක් අරන් එනවා. හරි අරන් ඇවිල්ලා ඊට පස්සේ ඒකත් අර විදිහට තමයි පූජ කරන්නේ. මොකද්ද? ආ මේක මේ මට මනාපයි මනාපදායි ලබතේ මනාපං කියලා මං අහලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ පිළිගනසේක්වා. ඊට පස්සේ කසීරට සලු අරන් එනවා. මේ එහෙම නිකන්ද එලෝලු 30ක මාළු 30ක දානයක් පූජා කරන්නේ නැහැ. මේ වෙනුවට අර විදියට බතයි අර මේ මස්සොද්දයි අර විදියට පලා මොකක් දෙකකුයි ඔන්නෝම තුනක් විතර තමයි පූජා කරන්නේ. ඒ ඇතිනේ. ඒ ඇති ගෙදරක කන විදියට ඒ ඒ ලුණු ඇඹුල් ඇතුව පූජා කරාම ඕකෙන් බඩ පුරව ගන්න පුළුවන්. අපි මාළු 30ක් සමග බත් කාපු මිනිස්සු නෙමෙයිනේ ගෙවල්වල. හැබැයි බඩ පිරෙන්නේ කෑවනේ. සම්බෝල බතුයි හරි ඒ රමවේදෙට යුවහම කන්න පුළුවන්. එතකොට එන්නේ විදිහේ පොඩි ಜಾති තුනක් ගෙනහලා බෙදනවා. බෙදලා ඊට පස්සේ කියනවා මේ කසීරට සලු මට මනාපයි. මම මෙහෙම දෙයක් භාග්‍යතුන් වහන්සේගෙන් අහලා තියෙනවා. ඒකින්ද මේ මට මනාප දේ භාග්‍යතුන් වහන්සේ පිළිගන්නසේක්වා. ඒකත් පිළිගන්නවා. ඒකත් පිළිගන්නවා. ඊට පස්සේ තවත් මොකද්ද ඔය එකක් ගෙනහලා දෙනවා. ඒකත් පිළිගන්නවා. ඊට පස්සේ අන්තිමට කියනවා මෙන්න මේ 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 ආසනේ මේ සැප ආසනයක් මොකක් හරි එකක් එහෙම එකක් ගෙනහල්ලා කියනවා මෙන්න මේ ආසනේ මට මනාපයි භාග්‍යතුන් වහන්සේ මේ ආසනේ පිළිගනසේකා. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා ගෘහපතිය ඔය වගේ ආසන මට කැප නැහැ කියලා. අර මෙච්චර වෙලාවක් දීපු ඒවා කැපේවා ටික පිළිගත්තා. හැබැයි අර ආසනේ පූජ කරාම කියනවා මොකද්ද ඕක මට කැප නැහැ කියනවා. එතකොට ඒ වෙලාවේ අන්න අර කෙනා පූජ කරන්නේ යාට මනාප දෙයක්. හැබැයි මේ බාර ගන්න පුළුවන් දෙයක් වෙන්න එපැයි. එතකොට අන්න මොකද කියන්නේ මනාප උනාට කරන්න දෙයක් නැහැ. ඕක මට පිළිගන්න හැකියාවක් නැහැ කැප නැහැ. ඊට පස්සේ මේ තැනත්තා ලෑල්ලක් වගේ යම් කිසි ලීයකින් හදපු යම් වටිනා ලීයකින් හදපු ලෑල්ලක් ගෙනහලා කියන එහෙනම් භාග්‍යතුන් වහන්සේ මේ මේ ආසනේ පිළිගන්නසේකවා කියලා අන්න වෙන දෙයක් පූජා කරන ආසනයක් විදිහට. එතකොට ඒ වගේ අවස්ථාවක අන්න මනාපදායි ලබතේ මනාපං කියලා තමයි අන්න දෙන්නේ. හැබැයි අන්න යම් කිසි වෙලාවක අර මල පැන්නුන් ඉරි පැන්නුන් ඉක්මෝල යනවාද ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ඒ දෙ ප්‍රතික්ෂේප කරන ඕක මට බාර ගන්න පුළුවන් තෑග්ගක් නෙමෙයි කියලා. එක්තරා විදියක බාර ගන්න පුළුවන් තෑග්ගක් දෙන එකත් යුතුයකම ඒ දෙන කෙනාගේ. මේ කාලා ඇලර්ජික් කෙනෙක් නම් දීලා හරියන්නේ නැහැනේ. බාර ගන්න පුළුවන් තෑග්ගක් වෙන්න එපා පැවිද්දෙක් විදිහට. අන්න එහෙම එකක් දෙන එකත් යුතුයකම. හැබැයි ඉතින් එක එක්කෙනා ඇවිල්ලා එක එක දේවල් ඔෆර් කරපු පමණින් තෑගි දීපු පමණින් බාර ගන්න ඕනේ නැහැනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අන්න ප්‍රතික්ෂේප කිරීමක් කරනවා. ඕක හරියන්නේ නැහැ. ඕක කැප නැහැ කියලා ප්‍රතික්ෂේප කරනවා. එතකොට අර විදියට දෙනකොටත් යම් කිසි විදියක බාර ගන්න පුළුවන් තෑග්ගක් දෙන එක වටිනවා. හැබැයි දුන්න පමණින් හැමදේම බාරගත යුතුත් නැහැ. ඒ වෙනුවට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ජාද කාලේ වුණත් එක එක නෑ එනවනේ නිකන් එක එක ඒවා පූජ කරගෙන අර විදියට මුදල් දික් කරගෙන එන කට්ටිය ඉන්නවා. ඒ එක 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 ඒවා පූජ කරගෙන එනවා. ඒ වෙලාවට තෑග දීපු පමණින් බාර ගන්න ඕනේ කියලා කතාවකුත් නැහැ. ඈ අර දෙනවට වැඩිය උතුම් කියනවනේ තෑගක් බාර ගන්න එක. ඒ මොකද බාර ගන්න බැරි තෑගක් දුන්නොත් එහෙම ප්‍රශ්නක් තියෙනවනේ නේද? එතකොට තෑගක් දෙනවට වැඩිය ජෙනරස් තෑග්ග බාර ගන්න එක. ඈ සූදානම් අරය ගෙනහලා දුන්න පමණින් බාර ගන්න ඕනේ කියලාත් නැහැ. එතකොට එහෙම දෙයක්ත් තියෙනවා. එතකොට පැවිද්දොන්ට උනත් ඒක එක්කෙනා ගෙනහලා එක එක දේවල් දෙන්න පුළුවන්. හැබැයි බාර ගන්න පුළුවන් තෑගක් වෙන්න ඕනේ. කාලා දිරව ගන්න පුළුවන් එකක් වෙන්න එපැයි. එහෙම ප්‍රශ්න තියෙනවා. සමහර කෙනෙක් ඇවිල්ලා කියනවා නිකන් මම නිකන් මේ දේවදාසියක් වෙන්නම්. ඈ
දේවදාසියක් වෙන්න මාව බාරගන්න කියලා. එහෙම කට්ටි බාරගන්න බෑ. එහෙම කට්ටි බාරගන්න බෑ කියලා ඔය පොතේම ලියලා තියෙනවා. හරි. එතකොට එහෙම ඒවා කැප නෑ. එතකොට බාරගත්තට දීපු පමණින් බාරගන්න ඕනේ නෑ. එහෙම කිව්ව හැකි ඕක කැප නෑ. ඕක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. වෙන මොකක් හරි එකක් අරන් එන්න. නැත්තම් නැවිත නිකන් ඉන්න. ලාබයි. හැබැයි මේ වගේ දේවල් මේ ඇල කාපුවාම ඇලර්ජික් වෙන දේවල් අරගෙන එන්න එපා. ඒක එක්තරා විදියට අර කරන නිග්‍රහයක් වගේ අර කෙනාට උනත් නේ. මේ වගේ යම් කිසි වෙනස් විදියක ජීවන රටාවක් මේ ජීවිතයේ වෙන චොයිස් එකක් නේ ඔය පැවිද්දෙක් කියන්නේ. ඒ චොයිස් එකක් ඒක තීරණය කරලා අර ඉල්ලලා අරගත්ත දෙයක් ඉල්ලගෙන කාපු පරිප්පුවක් ඔතන තියෙන. එතකොට ඒකට ගරු කළ එපැයි ඇත්ත එක ගනුදෙනු කරන්න. එතන අතර ගිහිල්ලා වරෙන් මචං මාමුදේ නාන්න යන්න කිව්වට හරියන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ. එතකොට කියනවා ඉතින් අප මහමුදේ නාන්න යන්නේ අපි කතා කරේ හිත හොඳින්නේ කතා කරේ ඇයි එහෙම ඉතින් අපිට දොස් කියන්නේ කියලා කිව්වට හරියන්නේ නැහැ. දැන් තියෙනවනේ පරහක්. එතකොට ඒ සරල හඳුනා ගැනීම, ඒ සරල අවදි භාවය, ඒ සරල තේරුම් ගැනීම නැතුව කොහොමද මේ වගේ ගනුදෙනුවක් කරන්නේ? එතකොට අර වගේ වෙලාවට කෙලින්ම බුදුරජාණන් වහන්සේත් අන්න අපිට ආදර්ශයක් වගේ පෙන්වුම් කරනවා. දීපු පමණින් බාරගන්නේ නෑ. ඔයාට මනාප වෙන්න පුළුවන්. හැබැයි මට කැප නෑනි. එතකොට හරියන්නේ නෑ. ඒක හරියන්නේ ගැළපෙන්නේ නෑ. අන්න ප්‍රතික්ෂේප කිරීමක් කරනවා. ඉතින් අර අද සමහර විට පැවිද්දොන්ට වැරදිලා තියෙන දීපු ඔක්කොම දේවල් බාරගෙන වගේ අන්තිමට පන්සල වටේට ඉඩකඩම්, පන්සල වටේට පවුල්, පන්සල වටේට දූදරුවෝ, අන්තිමට දූ දරුවෝ දීග දීලා දෑවැදි දීලා ඔක්කොම කළා. කෝටි ගණනක් සහිතව හාමුදුරුව අපවත් වෙනවා. පව දවුදේට පත්තරේ යනවා මෙන්න මේ හාමුදුරුව අපවත් වෙලා බැංකු පොතේ කෝටි මෙච්චරක්. වියදම් කරගන්නත් කවුරුත් නැහෙනි. ඈ කාර් එකක් බෙන්ස් කාර් එකක් බාරගන්නත් කවුරුත් නැහෙනි. වැඩේ කියන්නේ ඒක යන්නේ දෙවණියට ඊළඟට ඉන්න හාමුදුරුවටලු. ඒ කියන්නේ ඒ හාමුදුරුවත් ඉවරයි. ඔය වගේ කාම්පු කවුරු හරි කෙනෙක් එහෙම අපවත් වුණාම අර බැංකු පොතේ තියෙන ගාණයි අර කාර් එකයි ඔක්කොම යනවලු අර දෙවණියට ඉන්න කෙනාට. ඒත් ඒ හාමුදුරුවත් ඉවරයි. ඒක 아무තුම කතන්දරයක්. ඉතින් ඒ වගේ තමයි. එහෙම එකක් ආවට පස්සේ බාර නොගෙන ඉන්නත් හිතෙන්නේ නැහැ නේ දෙවණිය හාමුදුරුවන්ට උනත් මං කියන්නේ. අප්පා කාර් එක බෙන්ස් කාර් එකක් මේ විදියට මේ කෝටි ගණන බැංකු පොතේ මේක කොහොමද බාර නොගෙන ඉන්නේ? ඉතින් ඒ වගේ අමුතු කතන්දරයක් ස්වභාවයක් තියෙන ලෝකයක්. කෙසේ නමුත් අන්න මේ පින්කිරියවත් විදියට පෙන්වන්නේ මේක. එතකොට ඒ ශීර්ෂයෙන් නිවැරදි විදියට පිළිපැද්දොත් වටිනවා. ඒ වගේම අර ගන්න කෙනාගේ සීලය මත ආනිසංස වෙනස් වෙනවා. එතකොට කොට දෙන්න ප්‍රශ්නයක් එනවා. එහෙනම් කාටද දෙන්නේ? කොහොමද දෙන්නේ? අපි දන්නේ කොහොමද සීල් රකින්නවද නැද්ද කියලා? අර දානයක් මහත්ඵල වෙන්නේ කොහොමද? බාරගන්න කෙනා අනුව. උතර දෙන කෙනාට ඒක ලොකුවට විනිශ්චය කරන්න හැකියාවකුත් නැහැ. නමුත් ඒ වෙලාවට ඉතින් ඒ තැනැත්තට පිළිපදින්න පුළුවන් ක්‍රමවේදය තමයි. අන්න පහුගිය දවසකත් කෙනෙක් කියනවා ස්වාමීන් වහන්ස මේ සමහරු මේ කියේ මේ එක එක ඒවා කියනවා, ඒ දොස් කියනවා. ඒ මම නම් එහෙම නැහැ. මං ගිහිල්ලා වඳිනවා හොඳට පසඟ පිහිටවල වඳිනවා. වඳින්නේ මොකකද? මේ හාමුදුරන්ට කෙසේ වෙතත් මේ රහත් දජයට, මේ සිවුරට, මේ සංඝයාට මම වඳිනවා කියලා තමයි මම වඳින්නේ. මේ රහතන් වහන්සේ කෙනෙක්ට වඳිනවා කියලා තමයි මම වඳින්නේ. ඒක මගේ පැත්තෙන් කෙරෙන වැඩේනේ ස්වාමීන් වහන්ස. වැඳුම් බාරගන්න කෙනාගේ ප්‍රශ්නයක්, ඒක වෙන කතන්දරයක්. එයා අර විදිහේ ශික්ෂාවක් නැතුව වැඳුම් බාරගත්තොත් ඒක එයාට වෙන ප්‍රශ්නයක්. අර විදිහේ ප්‍රතිපදාවක් නැතුව වැඳුම් බාරගත්තොත් ඒක එයාගේ ප්‍රශ්නයක් කියලා යම්කිසි අදහසක් කියනවා. ඉතින් ඒ ක්‍රමවේදය හොඳයි. වඳින්නේ මේ පුද්ගලයාට වඳිනවා කියනටත් වැඩිය මේ අරහත් දජයට, මේ සංඝයාට වඳිනවා. වැඳලා වැඳුම් බාරගන්න කෙනා එයාගේ අර තියෙන පාක් ඇට් යෝන් රිස්ක් කියලා. ඔයාගේ අනතුරෙන් තමයි ඔයා මෙතන පාක් කරගෙන ඉන්නේ. ඒක වෙන කෙනෙකුට දෝෂයක් කියන්න බෑ. එතකොට එහෙනම් තමුන්ගේ ආරක්ෂාව සලස ගන්න වෙනවා. වෙන කෙනෙක් ගැන අපේක්ෂාවකින් ඉන්න බෑ. ඒ ක්‍රමවේදය හොඳයි. දැන් අර
බණපොතේ කතාවකුත් තියෙනලා දහනේ පූජ කරනවා. අනේ රහත් භවෙන් ආමන්ත්‍රණය කළ තමයි පූජ කරන්නේ. අනේ රහතුන් වඩිනව, රහතුන් වඩින්න, මේ රහතුන් වැඩ ඉන්න, මේ රහතුන්ට මේ උපස්ථාන කරන්න, මේ රහතුන්ට දාන බෙදන්න, මේ රහතුන්ට මේ මේ අවශ්‍ය දේවල් දෙන්න කියලා ওই විදිහට රහත් භවෙන් ආමන්ත්‍රණය කළ තමයි දානේ පූජ කරන්නේ. එතකොට මේ හාමුදුරු ටිකට ඉහප මේ ඉහමල රත් වෙනවා. මේ අපිට රහත්තු කියලා ආමන්ත්‍රණය කරනවානේ මේ තැනැත්තා. දැන් රහත් වෙන්නේ නැතුව අපි මේක කාලා මොන පායක යන්න වේද දන්නේ නැහැ කියලා අන්න හිමීට මේ දානේ මග අරිනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ගාවට ගිහිල්ලා මේ තැනැත්ත කියනවා, බලන්නකෝ මම මේ විදියට දානයක් දීදී ඉන්දියා. දැන් මේ කට්ටිය නැහැ, ඉන්නේ නැහැ, වඩින්නේ නැහැ. ඉතින් ගෙනහලා අහනවා, මහණෙනි උඹලා මෙහෙම එකක් කරා. ඔව් ස්වාමීනි. ඇයි? මෙන්න මේ විදියට රහත් භාවයෙන් අපිට ආමන්ත්‍රණය කරනවා. ඉතින් අපි ගියේ නැහැ, අපි රහත් නැති හින්දා. ඕක කාලේ ඊට පස්සේ ස්වාමීනි නිකන් මේ ලේබඩ යනවා කියලා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන දැන් ඔය ප්‍රතිපදාව හික්මෙන්නේ මොකක් අරමුණු කළාද? රහත් භව අරමුණු කළා. ආ එහෙනම් ඒ ප්‍රතිපදාවේ හික්මෙන කෙනෙක් විදියට එතන මාර්ගස්ත පලස්ත කියලා දෙකක් පෙන්නවනේ. මේ මාර්ගස්ත අර විදියට පුහුණුවකට බැසගෙන තියෙනවා. පුහුණුවකට බැසගෙන තියෙනවා. ඕකේ මාර්ගස්ත කියන වචනෙත් වෙනස් විදියක තේරුමකින් යෙදිලා තියෙන නිසා හොඳම අදහස තමයි ප්‍රතිපදාවට පිළිපන්. පටිපන්න කියලා තමයි කියන්නේ. පිළිපන් කෙනයි අර විදියට පලස්ත කෙනයි. ඒක ලං කරගත් කෙනයි. එතකොට ප්‍රතිපදාවට පිළිපන්නේ පිළිපන් විදියට බාරගන්න කියලා තමයි භාග්‍යතුන් වහන්සේ කියන්නේ. එතකොට අනේ ඒකේ අවැඩක් වෙන්නේ නැහැ. අර්ථයට දෙන්නේ රහතුන්ට දෙනවා වගේ. ඒක එයාගේ ප්‍රශ්නයක්. හැබැයි බාරගන්න කෙනත් ඒ ප්‍රතිපදාවේ ඉන්නවා. අනේ ඒ විදිහට ඒ ගැටලුව විසඳනවා. දැන් පහුගිය දවසක අපි ඔය අන්තර්ජාතික ඉස්කෝලේකට ගිහිල්ලා මේ ඒ උපස්ථානෙටම දෙන්නෙක් ඉඳියා ගුරුවරු. ඒ දෙදින දවස පුරාවට ඔය එක එක විවිධ ජාති ඔය මේ මේ මොනවද එක එක ගිලම්පස ජාති, පළතුරු ඉස ජාති, ඊට පස්සේ අර මොනවද නිල් කටරොඩු අනම්මනම් එක එක වයි වර්ණ විදිහට පූජා කරලා අන්තිමට කියනවා, ස්වාමීන් වහන්සේ අපි මේ පළවෙනි පාරට තමයි මේ ෆොරස්ට් මංක්ස් ලයික ගනුදෙනු කරන්නේ. මේ විදිහට ආරණ්‍යක ස්වාමීන් වහන්සේලා එක්ක ගනුදෙනු කරන්නේ පළවෙනි පාරට. අද තමයි ඉස්සෙල්ලා මේ විදිහ උපස්ථානයක් කරේ. දවස පුරාවට මම මේ රහතෙට පූජා කරනවා කියලා තමයි හිතාගෙන මේ වැඩ කටයුතු කරේ. ඉතින් මගෙත් ඉහමල රත් වෙනා යකෝ, මේක මහාර වැඩන්නේ උනේ මේ දැන් රහත් බවක් නැතුව මේ රහතුන්ට දෙන උපස්ථානයක් බාර අරගෙන වෙනම ලෙඩක් නේ කියලා අර අර ස්වාමීන් වහන්සේලාගේ වගේ ප්‍රශ්නයක්. කෙසේ නමුත් අනිතින් ඒ තැනැත්තා ආයේ කරන උපස්ථානේ එයා උපරිමෙන් කරනවා. ලබන කෙනා ප්‍රතිපදාව ඉන්නවා නම් එයාට ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒ සමබරතාවය හදාගන්න පුළුවන්. ඉතින් එන්නේ විදිහේ අදහසක් තමයි මේ දානය ගැන දෙන්නේ. ඒක ඉතින් තම තමුන්ගේ ක්‍රමවේදයක් හොයාගන්න වෙනවා. තම තමුන් යම් කිසි සමබරතාවයක් හදාගන්න වෙනවා. නිකන් ඔහේ බලුපොරයක් වගේ දන් දීලා බලුපොරයක් වගේ දෙයක් ලැබෙන්න පුළුවන්. ඒක පහසුවක් වෙයි කියලා හිතන්න අමාරුයි. කොතෙකුත් දේවල් තියෙනවා, හැබැයි ඒකක් විඳ ගන්න වෙලාවක් නැහැ, ස්පාසුවක් නැහැ, හිතේ සැනසීමක් නැහැ. ඉතින් ඒ විදිහේ දානයක් වෙනුවට නියමාකාර ඒ ප්‍රතිවදාවකට වැස ගැනීම වටිනවා. ඊට පස්සේ සමචරිය දානංච සමචරියංච. මේ මේ සමචරිය කියන වචනේ මේ සීලෙට යෙදිලා තියෙන වචනයක්. එතකොට ඒක පිළිබඳ අදහස මොකද්ද කියන්නේ? මේ සම වූ පැවැත්මක් කියන අදහස තමයි තියෙන්නේ. එතකොට ඕකේ වෙන තැනක මේක පැහැදිලි කරලා දෙනවා, අධර්මචරිය විසමචරිය, ධර්මචරිය සමචරිය කියලා පැහැදිලි කරනවා. ඒ කියන්නේ මොකද්ද? මේ අධර්මයට අනුව හැසිරෙන විසමචරියාවක් තියෙනවා. අන්න මොකද්ද මේ අධර්මය? අධර්මය කියන්නේ මේ භාග්‍යතුන් වහන්සේ කියන දේවල්, ඒ ප්‍රතිපදාව, ඒ විදිහේ පුහුණුවක් නැතුව ඔය එක එක විකාර වැඩ තියෙනවානේ. දැන් ඒ වගේ ඒවට බැසගෙන වැඩ කරනවා. දැන් අද කාලේ ගත්තොත් නොයෙකුත් ඒ විදිහේ අධර්ම චර්යාවන් තියෙනවා. ඒවා හරි ආකර්ෂණීයයි බැලු බැලමට.
දැන් ඔය YouTube channel වල ගිහිල්ලා බලුවත් තියෙනවා මේ travel channels තියෙනවා. ඊට පස්සේ hunting කතන්දර තියෙනවා. ඉතින් ඒවා බැලුව බැලමට හරි ආකර්ෂණීයයි. මේ 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 ඔබේ පවුලේ කට්ටියත් එක්ක ගිහිල්ලා මේ විදිහේ මේ දඩයමක් කරගන්න, ඒ ළමයි එක්ක විනෝදෙන් ඒ කාලේ ගෙවන්, ගෙවලා දඩයම් කරලා ඒ ඒ දඩයමම ඒ උපයගත් ආහාරයම හදාගෙන කනකොට, උයාගෙන කනකොට බලන්න ඒකේ තියෙන රස කියලා. අන්න දඩයම් කරලා මොකක්ද ඒක කියන්නේ, catch cook catch clean cook, දඩයම කරනවා. ඊට පස්සේ සුද්ධ කරන විදිහත් පෙන්නනවා, සුද්ධත් කරනවා. ඊට පස්සේ උයන විදිහත් පෙන්නනවා, එකම පැකේජ් එකේ. ඉතින් ඒ විදිහේ ජීවන රටාවක යෙදෙන්න කියලා ආරාධනා කරනවා. අන්න අධර්මචරියක්. හැබැයි ඒක හරි ආකර්ෂණීයයිනේ. ඔය විදිහේ ගමනක් ගිහිල්ලා ඔය විදිහට නිකන් නේද සතෙත් දඩයම් කරලා ඒක සුද්ධ කරලා ඒක ආහාරයට ගත්තාම නිකන් වෙනදාට වැඩිය අමුතු නිකන් රහකුත් දැනෙන පාටයි මං හිතන්නේ. එහෙම ඒවා තියෙනවා. එහෙම නැත්නම් අර හොර කුරුම්බ ගෙඩියක් නිකන් කුරුම්බ ගෙඩියට වැඩිය අමුතු රහක් තියෙනවනේ. ඒ හොරකම් කරපු එක්සයිට්මන්ට් එකත් එක්ක බිව්වහම ඒකේ අමුතු රහක් තියෙනවා. නිකන් කුරුම්බ ගෙදර ගහේ කුරුම්බ ගහ කඩලා බිව්වට එහෙම රහක් දැනෙන්නේ නැහැ. ඉතින් එන්නේ වගේ මොකද්දෝ අර නිකන් අර මලකුණක තියෙන කුණු රහ වගේ, අර කබරයට තියෙන රහ වගේ රහක් මේ වගේ දේවල් වල තියෙනවා. අධර්මචරිය. හැබැයි ඒකෙන් ඒක ඒ අධර්මය අහලා ඒකේ හැසිරීම තුළින් විෂම චර්යාවක්, විෂමයි මේ මේ මම අකමැති දෙයක් මම වෙන කෙනෙක්ට ලබා දෙනවා. පිටුම අර විදිය වද වේදනා විඳින්න මම අකමැති, අර විදියට ඝාතනයට ලක් වෙන්න මම අකමැති. එතකොට ඒ විදිහේ දෙයක්, ඒ විෂම මට මනාප නොවන දෙයක්, මට ආකර්ෂණය නොවන දෙයක් මම වෙන කෙනෙක්ට ලබා දෙනවා. මේ විදිහට තමයි කියන්නේ එතිකල් කිල් එකක් කියනවා. ටක් ගාලා මරන්න පුළුවන් මේ විදිහට, වැඩි වේදනාවක් නැතුව මරන්න පුළුවන් මෙතනින් කපන්න ඕනේ කියලා කපලා පෙන්නනවා. කපලා පෙන්නනවා මෙහෙම කැපුවාම සතාට වැඩි වේදනාවක් නැහැ කියලා කියනවා. ඥා ඉතින් කැපිලාම බලන්න ඕනේ වේදනාවක් නැද්ද කියලා. අනිත් එක ඔය සත්තුන්ට වේදනාව දැනෙන්නේ අපිට අපේ විදිහටම නොවෙන්න පුළුවන්. වේදනාව කියන්නේ එක එක්කෙනාට වෙනස් විදිහට දැනෙන්නේ. මනුස්සය අතර විතරක් නෙමෙයි සත්තුන්ටත් විවිධ විදිහට වේදනා දැනෙනවා. එතකොට ඒක වේදනා රහිතයි කියලා අපි කොහොමද කියන්නේ? ඒ ඉන්ද්‍රියන් වැඩ කරන්නේ වෙනස් විදිහකට. එතකොට සමහර විට උග්‍ර වූ වේදනාවක් වෙන්න පුළුවන් ඒ දේ. නමුත් අන්න ඒ විදිහේ අධර්මයට අනුකූල වූ විෂම චරියක් මේ ලෝකේ තියෙන්න පුළුවන්. මේ ලෝකේ තියෙන්න පුළුවන් සමහර විට අර පොඩි දරුවෝ පවා අරගෙන ගිහිල්ලා ඒගොල්ලන්ට මේක සාමාන්‍යකරණය කරනවා. වැරදි තැනක උපදුනොත් ඉවරම තමයි ඈ. අයි ගොඩයාමක් නැහැ. ගොඩයාමක් නැහැ. දෙමව්පියොන්ට මෙහෙම හරි බණක් අහන්න, මෙහෙම ප්‍රතිපදාවකට යෙදෙන්න අපි හදපු එක ගැන ඉතින් අමුතු පිනක් අනුමෝදන් කරන්න වෙනවා. මොකද හේතුව අර විදිහේ වැරදි තැනකට වැටුනොත්, ඒ වැරදි පුහුණු පුරුදුනොත් ඒවා අයි ඇට මිදුළු වලටම යනවනේ. අර පොඩි දරුවෝ අරගෙන ගිහිල්ලා තුවක්කුව මානලා දඩයන් කරන විදිය කියලා දෙනවා. දවසක් නෙමෙයි දෙකක් නෙමෙයි, තාත්තා එක ගිහිල්ලා අරක හුරු වෙලා, දඩයන් කරලා හුරු වෙලා, දඩේ මේ එක්සයිට්මන්ට් එක හුරු වෙලා, ඊට පස්සේ එයත් ආයුධයක් මානලා දඩයන් කරලා අන්න පළවෙනියට එකෙක් වද්දා ගත්තොත් අනේ පුදුම සතුටකින් උඩ පනිනවා. මොකද උනේ? අර වැරදි පැවැත්මක්, අධර්ම විෂම චර්යාවක්, අධර්මය මත පදනම් වෙච්ච විෂම චර්යාවක් පුරුදු වුණා. ඒක පුරුදු වුණාට පස්සේ ඒකයි අර නිකන් හුස්ම වගේ තමයි. එතකොට ඒක නැතුව ඉන්න බෑ. ඒක නිකන් ජීවිතේ පදනම් වගේ තමයි. එතකොට එහෙම චර්යාවකට වැටුනොත්, එහෙම අධර්මයට අනුකූල වූ විෂම චර්යාවකට වැටුනොත් ආයි ගොඩේන නොවෙන්න පුළුවන්. ඉතින් ඒ පොඩි දරුවව පෙන්නලා මේ දඩයක් කාර තාත්තා කියනවා අර විදියට, මේ බලන්න සතේ දඩයන් කරා, මෙයා පළවෙනි කිල් එක මෙයාගේ. මේ එයා ඉව්වා අපි මෙන්න රස බලනවා, ඈ කොහමද දුව රසයිද මේ පොඩි කෙල්ලගෙන් අහන්නේ. ඒතර ඒක කාලා කියනවා එච්චරම රස නෑ වගේ මම හිතුව විදියට කියලා කියනවා. ඒතර අර කියනවා බලන්න මෙයා වචනයක් කිව්වොත් ඇත්ත කියන්නේ, එයා බොරු කියන්නේ.
එයා කවදාවත් බොරු කියන්නේ මොනවා හරි වචනයක් එයාගෙන් ඇහෙනවද? ඒ ඇත්ත වචනේ තමයි ඇහෙන්නේ. ඒත් ඇත්ත කියන එක හොඳයි කියලා පෙන්නුම් කළා තියෙනවා. හැබැයි අර අධර්මයේ පතපද නම් මෙච්ච අර විෂම චර්යාවකුත් හොඳයි කියලා පෙන්නුම් කළා තියෙනවා. එතකොට ඔන්න ඔය ධර්මචර්යාවක් සමචර්යාවක් කියලා පෙන්නුම් කරන්නේ මොකද්ද? මේකේ මූලික පැවැත්ම තමයි මේ ධර්මයට අනුකූලව කටයුතු කරනවා. ධර්මයට අනුකූලව කටයුතු කරනවා. ඊළඟට මේ සම වූ පැවැත්මක්. සාමාන්‍ය ඔය සෝවාන් කෙනෙක්ගේ ගුණාංගයක් විදිහට පෙන්නවා. යාට තියෙනවා අත්ථූපනායක ධර්මය. අත්ථූපනායක කියන වචනේ දෙනවා. එයාට වෙනම කවුරුත් අමුතුවෙන් මේ සීල් කඩකපට සීල්පද කටපාඩම් කරන්න දෙයක් නැහැ. එයා ළඟ තියෙන අත්ථූපනායක ධර්මය. මොකද තමා එළවා බලනවා. මට මෙහෙම දෙයක් වුණොත් කොහොමද කියන අන්න ඒ මූලික පදනම තියෙනවා යාගාව. එයා අර විදිහට බලන්නේ මේ තමාව ඉදිරියෙන් තියාගෙන. මම මේ වගේ දෙක යෙදෙනවා. මට මේ වගේ දෙයක් කෙනෙක් කරනවා. එන්නේ විදිහේ තමුන්ව උපමා කළා මේ දේවල් අනුව ගනුදෙනු කරනවා මේ තැනැත්තා. අන්න ඒ ධර්මයේ තියුණා නම් ඒකම ඇති. ඒකම ඇති. මොකක්ද දන්න සම වූ පැවැත්මක්. මේ වෙන කෙනෙක් මම වගේම දුක් විඳිනවා. වෙන කෙනෙක් මම වගේම මේ මරණයට බයයි. සතෙක් වුණත් මේ විදිහට වේදනාවට බයයි කියන අන්නේ සම වූ පැවැත්ම එයාගේ කරනවා. එයාගේ කරනවා ධර්ම චරියාවක්. දහමට අනුව සම වූ පැවැත්මක් තියෙනවා. ඔය විෂම චර්යාව විදිහට පෙන්නන්නේ මොනවද? කයින් විෂම චර්යා තුනක් තියෙනවා. වචනෙන් විෂම චර්යා හතරක් තියෙනවා. හිතින් විෂම චර්යා තුනක් තියෙනවා කියලා අපි ඔය දස අකුසල් විදිහට අහලා තියෙන දේ තමයි ගෙන හැර දක්වන්නේ. බොරු කීම, හොරකම, අර විදිහට කාමයේ වර්ධව හැසිරීම, ඊළඟට සමා වෙන හොරකම, සතුන් මැරීම, කාමයේ වර්ධව හැසිරීම, ඊට පස්සේ වචනෙන් වෙන ඒවා බොරු, කේලම්, හිස් වචන, පරුස වචන, ඉතින් වෙන ඒවා මොනවද? අර විෂම ලෝභය, බද්ධ වෛරය, ඊළඟට මිත්‍යා දිට්ඨිය. ඔය තුන තමයි පෙන්වන්නේ. එතකොට ඔන්න ඔය විදිහ 10ක් අරගෙන පෙන්눔 කරනවා. මේවා තමයි විෂම චර්යා. සමචර්යා වෙන්නේ මොකක්ද? ඒකෙන් සරලව වැළකී ඉරිනවා. වැළකුණු පමණින් සමචර්යාවක්. බොරු කියන එකෙන් වැළකෙනවා. එතකොට අර බොරු කියන එකෙන් වැළකීමක් අනුග්‍රහයක් කරලා තියෙනවා. අර දඩයක් දඩයක් කාර තාත්තා වුණත්. හැබැයි දඩයම ඒගොල්ලන්ට වටිනා දෙයක්. එතකොට අන්න අර අධර්මයේ පිහිටියාම වෙන අවුල තමයි තියෙන්නේ. එතකොට ඒක බොහොම කැමැත්තෙන් තමයි යෙදෙන්නේ. ඒක ජයග්‍රහණයක් විදියට තමයි අඳුනගන්නේ. ඉතින් එහෙම එහෙම විවිධ පැතිකඩ තියෙන්න පුළුවන්. නමුත් මේකේ මූලික පදනම විදියට පෙන්නන්නේ අර තමුන් උපමා කළා මේ දිහා බලන්න පුළුවන්. එයාට වෙන සිල්පද නිකන් කටපාඩම් කරගන්න ඕනේ නැහැ. දැන් පහුගිය දවසක අපි ඔය සතිපාසලක වගේ කතා කරා බුලීන් ගැන. හිංසනය කියන වචනේ තමයි සිංහලෙන් යෙදෙන්නේ. එතකොට මේ බුලීන් ගැන කතා කරනකොට ඒ දරුවෙක් කියනවා මේ මම හිතනවා කල්පනා කරනවා මේ මම මේ වගේ දෙයක් මට සිද්ධ වුණොත් මම කොහොමද මගේ මනාපේ, මම මේ වගේ දෙයකට කැමතිද? අන්න එහෙම හිතලා කල්පනා කළා මම වෙන කට්ටියක ගනුදෙනු කරනවා. මේ වගේ දෙයක් මට කිව්වොත්, මේ වගේ දෙයක් මට කරොත් මම මේ දෙයට කැමතිද, මම මේ දෙයට මනාපද කියලා අන්න ඒ මම ආව උපමා කළා. අත්ථූපනායක කියන්නේ ඔය අදහස තමයි. ඒ ඒ කෙනෙක් එක ගනුදෙනු කරන. එතකොට මට මේ බුලීන් වගේ මගේ පැත්තෙන් වෙන අඩුපාඩු වෙන්නේ නැහැ. මොකද අපි බුලීන් කියලා නිකන් අර කෙනෙක් විසින් වෙන කෙනෙක් විසින් හිංසනයට ලක්වීමනේ බුලීන් කියලා අපි අහලා තියෙන්නේ. ඒක ඉතින් හැමතැනම කතා වෙන දෙයක්. නමුත් අපිත් බුලී කරන වෙලාවල් තියෙනවානේ. ඈ එහෙම වෙන්න පුළුවන්. මේ අපි වෙන කට්ටිය බුලී කරන වෙලාවල්. එතකොට අර බුලී කෙනෙක්ගේ හිංසනයට ලක් වෙනවා වගේම අපිත් වෙන කෙනෙක්ව හිංසනයට ලක් කරන වෙලාවක් තියෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවේදී මේ තේරුම් ගන්න පුළුවන් ක්‍රමවේදය තමයි අන්න මොකද්ද? මට මේ වගේ දෙයක් සිද්ධ වුණොත් මම මොන විදිහටද මේ දේ දරාගන්නේ කියන අර තමුන්ව පොඩ්ඩක් උපමා කරලා බැලුවොත් ඒක එච්චර අමාරුයි කියලා මං හිතන්නේ නැහැ.
අමාරුයි කියලා මං හිතන්නේ නෑ. අන්න ඒ අදහස තමයි මෙන්න මේ සෝවාන් කෙනෙක් ගාව තියෙනවා කියලා මේ අත්ථෝපනායක ධර්මයේ විදියට පෙන්නුම් කරන්නේ. එයාට ඒ හැකියාව තියෙනවා. ඒක එයා තුළ මුල් බැසගෙන තියෙනවා. ඒක නිසා මෙයා තුළින් අර විදියේ වැරදි අඩුපාඩු සිද්ධ වුණත් අර විදියේ මහා අඩුපාඩු වැරදි සිද්ධ නොවෙන්න පුළුවන් කියන අදහස ගෙන හැර දක්වනවා. ඉතින් ඕක පිළිබඳ මේ රජාන් බ්‍රහ්මාසහාමුදුරුවෝ කියන ලස්සන කතාවක් හම්බුණා. උන්වහන්සේ කියනවා මේ අතරමං වෙච්ච හාමුදුරුවරු ටිකක්, අතරමං වෙලා නෙමෙයි කැලේක ඉන්න හාමුදුරුවරු ටිකක්, හාමුදුරුවෝ කීප දෙනෙක් එතන ඉන්නවා. මේ නායක හාමුදුරුවෝ ඉන්නවා, නායක හාමුදුරුවන්ගේ සහෝදරයෙක් ඉන්නවා, නායක හාමුදුරුවන්ගේ හොඳම යාළුවෙක් ඉන්නවා, මේ ඔක්කොම පැවිද්දෝ. ඊට පස්සේ නායක හාමුදුරුවෝ එක්ක තරහ කෙනෙක් ඉන්නවා, ඊට පස්සේ වයසක හාමුදුරු කෙනෙක් ඉන්නවා, ලෙඩ මරගාත ඉන්න හාමුදුරු කෙනෙක් ඉන්නවා, මෙලෝ රහන් නැති මෙලෝ වැඩක් නැති හාමුදුරු කෙනෙකුත් ඉන්නවා. ඉතින් ඔන්න ඔය විදිහේ හාමුදුරු පිරිසක් මේ කැලේ කල්ගත කරනවා. කල්ගත කරන වෙලාවේදී මේ හොර මුලක් ඇවිල්ලා, හොර රැලක් ඇවිල්ලා මේ පිරිසව ග්‍රහණය කරගන්නවා. ග්‍රහණය කරගෙන මෙන්න දැන් මේ අපේ රහස් එළි වෙයි කියලා මරන්න තමයි සූදානම. ඉතින් මරන්න සූදානම් වෙනකොට මේ නායක හාමුදුරුවෝ කොහොම හරි කතා බහ කරලා මේ කරන වැඩේ ආදීනව පෙන්නුම් කළා. මේ පිරිසත් එක්ක යම් සහයෝගයකට ආවත් මේ පිරිස අන්තිමට තීරණය කරනවා මේ හොරු ටික එක්කෙනෙක් හරි මරන්න ඕනේ මේගොල්ලන්ට මේ අනතුරු හැඟවීමක් විදියට හරි. මෙහෙම දෙයක් කරොත් මේ 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 විදිහේ දෙයක් සිද්ධ වෙනවා කියලා. ඒකෙන් ඉඳ එක්කෙනෙක් ඇරෙන ඉතුරු ටික ඔක්කොම නිදහස් කරන්නම් කියලා එකඟතාවයකට එනවා. මෙතන දැන් මේ නායක හාමුදුරුව තමයි තීරණය කරන්න ඕනේ දැන් කාවද බිලි දෙන්නේ කියලා. ඉතින් දැන් කාවද බිලි දෙන්නේ? දැන් මේ කට්ටියගෙන් අහලා බලමුකෝ. සමහරු කියයි සහෝදරයයි යාළුවයි නම් කොහොමත් බේරගන්නවා. මේ කට්ටිය ෆැමිලිනේ. මම ඊට පස්සේ අර තරහකාරයව මැරුවා නම් හරි කියලා කෙනෙක් කියන්න ඉඩ තියෙනවා. මම තව කෙනෙක් කියන්න ඉඩ තියෙනවා. අර වයසක හාමුදුරුවෝයි අර ලෙඩ හාමුදුරුවෝයි කොහොමත් ඉතින් තව ටික දවසෙ ඉන්නේ. ඒ කෙනෙක් මැරුවොත් හරි කියලා කියන්න ඉඩ තියෙනවා. තවත් කෙනෙක් කියන්න ඉඩ තියෙනවා අර වැඩක් නැති හාමුදුරුවෝ ඉන්නේ අප මෙලෝ රහන් නැති මෙලෝ වැඩක් නැති. සාසනයට වැඩකුත් නැහැ, පැවිදුණාට වැඩකුත් නැහැ, ගිහි ජීවිතයක් ගෙවුවත් වැඩක් නැහැ. එයාව බිලි දුන්නාම හරිනේ. එයාව බිලි දෙන්න ඕනේ කියලා තව කෙනෙක් කියන්න පුළුවන්. ඔය ඉන්න කට්ටිය දැන් මෙතන ඉන්න කට්ටිය උනත් ඒගොල්ලන්ගේ ඔළුව වලට අදහසක් ඇවිල්ලා ඇති කාවද බිලි දෙන්නේ කියලා. ඊට පස්සේ අපි තමයි මේ ප්‍රතිපදාව අමෝරා ගත්තිය උලුක් කරගත්ත කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලෝ කියනවා නෑ නෑ ඒ නායක හාමුදුරුවෝ තමුන්ම බිලි දෙනවා. ඒක කියන්නේ කවුද? ඒක කියන්නේ අර විදිහට ප්‍රතිපදාව අමෝරා ගත්ත උලුක් කරගත්ත කට්ටිය ඉනවා. වෙන කෙනෙක්ව මරනවට වැඩිය හොඳයිනේ තමුන්ගේ ජීවිතේ බිලි දෙන එක කියලා එහෙම කියන්නත් පුළුවන් කෙනෙක්. ඇත්තටම කාවද බිල්ලි දෙන්නේ කියන ප්‍රශ්නේ අන්න ඒ ස්වාමීන් වහන්සේ තීරණය කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේ දිහා බැලුවා මේ හාමුදුරුවන්ට තීරණයක් ගන්න බැරි වෙනවා. මේ හාමුදුරුවෝ කියනවා මට තීරණය කරන්න බෑ කියලා. මොකද හේතුව? අන්න තමුන්ට උපමා කරලා අනිත් කෙනෙක් ගැන හිතනවා. තමුන්ගේ තරහකාරයෙක් වුණත් එයත් තවත් මිනිස්සෙක්. අර විදිහට ලෙඩ වෙලා වුණත් මැරෙන්න කැමති කෙනෙක් නැහැ. ඊළඟ වැඩක් නැති මෙලෝ රහක් නැති වුණත් ඒතනටත් තව කෙනෙක්. එතකොට මේ තමුන්ට සමාන කරලා බැලුවාම මේ කවුරුත් හොඳම යාළුවෝ වගේ, කවුරුත් අන්න සහෝදරයා වගේ. එතකොට ඒ වෙන කෙනෙක්ව බිලි දෙන්න හැකියාවක් නැහැ. ඊට පස්සේ තමුන්ව බිලි දෙන්න පුළුවන්ද? තමුන්ව බිලි දුන්නොත් අන්න මේ තමුන්ට උපමා කරලා බලන්නම හේතුව මොකද්ද? එයා තමයි මේ ලෝකේ ප්‍රියම කෙනා. ඔයිට වැඩිය ප්‍රිය කෙනෙක් නැහැ. ඒතර එයාව බිලි දෙන්න පුළුවන්ද? එයාව බිලි දුන්නොත් එතනක් තියෙන මොකද්ද? නොගැලපෙන ගතියක් තියෙනවා. ඒකනේ අර කතෝලික දහමේ උනත් කියන්නේ මොකද්ද? අර මොකද්ද අසල්වැසියන්ට ප්‍රේම කරන කතාව කියන්නේ කොහොමද? Love thy neighbor as thyself. මේ ඔබගේ මේ අසල්වැසියාට ප්‍රේම කරන්න තමුන්ට ප්‍රේම කරනවා වගේ. එහෙම තමයි කියන්නේ. Love thy neighbor as thyself. එතකොට
එයාව බිලි දෙන්න පුළුවන් තමුන්ව. එතකොට කොහොමත් එහෙම තීරණයකට එන්නත් බෑනේ. හරි තමුන්ව බිල් දෙනවා කිව්වොත් ඒක මොකද්ද? තියෙනවා පරහක් තියෙනවා. ඒක නිසා අර තීරණයක් ගන්න බෑ ඇත්තටම. කවද මෙතනින් වෙන්න වෙන් කරලා පෙන්වන්න පුළුවන්, තෝරලා පෙන්වන්න පුළුවන් කියලා තීරණයක් ගන්න බෑ. ඒක තමයි නියම තීරණය වෙන්නේ. තේරුවානේ? තේරුව පමණින්ම අහුවෙලා ඉවරයි. තේරුව පමණින්ම අහුවෙලා ඉවරයි. අන්න අර අත්ූපනායක තමුන් උපමා කරලා තමයි බලන්නේ. තමුන් උපමා කරලා බලන්නම හේතුව තමයි තමුන් තමයි ප්‍රියම කෙනා. එයාට සම කළා, එයාට උපමා කළා. අර විදිහේ සම වූ පැවැත්මක්, අර විදිහේ අත්ූපනායක ධර්මයක් මේ තැනැත්තා පුරුදු කරනවා. කෙසේ නමුත් ඔය සමචරියා කියන වචනෙන් අදහස් වෙන දේ ඊට පස්සේ අන්තිමට තුන්වෙනුව ගැන හර දක්වන්නේ මොකද්ද? මෙත්ත චිත්තංච භාවේ. මේ මෛත්‍රී සහගත හිතක් වඩනවා කියන අදහසින් තමයි මේ කොටසේදී මෙතෙන්දී එක සඳහන් වෙන්නේ. සාමාන්‍යයෙන් කෙනෙක් හිතනවා, කල්පනා කරනවා, දැන් ඔය මෛත්‍රී භාවනාව වගේ දෙයක් කිව්වාම දැන් විශේෂයෙන් ඔය අපි වගේ කට්ටියගේ ප්‍රතිචාරය එච්චර හොඳ නැහැ. එතකොට කියනවා බලන්නකෝ මේ මෛත්‍රී භාවනාව කරන්න එපා කියනවනි කියලා. එහෙම කියන්නේ නැහැ. ඉතින් එපා කියන්නේ නැහැ. මොකක් හරි එකක් කරගෙන ඉන්න එකත් හොඳයිනේ. නමුත් අර විදිහට රිට්‍රීට් එකකට ඇවිල්ලා ඔය මූලික උපදෙස් ලබාගෙන දවස් දෙකක් යනකොට කෙනෙක් ඕන මෛත්‍රී භාවනාව කරගෙන යනවා කියලා කියනවා නම්, ඉතින් අපි කියනවා ඉතින් මනාපයක්. දැන් භාවනා කරන කෙනෙක්ට හඳුනු පරිසරයක් මේ තියෙන්නේ. මේ උපස්ථානයක් කරන්නේ භාවනා කරන කෙනෙක්ට. ඔයා ඉතින් ඇවිල්ලා මෙහි කරගෙන ඉඳියට කමක් නැහැ. මේක අපිට ගැටලුවක් නැහැ. හැබැයි ඉතින් අපි කමටහන දීපු කමටහන ඕක නෙමෙයිනේ. ඒකෙන් ඉඳී ඉතින් කමටහන උපදෙස් විදිහට දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. දැන් ලොකු ස්වාමීන් වහන්සේත් නිකන් පහුගිය දවසක ඒ වෙච්ච සිදුවීමකදී මට මතක හිටියා. මොකද්ද මේ කෙනෙක් ඇවිල්ලා එයා මොකද්ද එකක් කරනවා ඉතින්. එතකොට ලොකු ස්වාමීන් වහන්සේ එලවන්න මෙහෙ ඉන්න බෑ කියලා කිව්වේ නැහැ. එතනතර කිව්වේ මොකද්ද? ඉතින් කමක් නෑ. ඉතින් මේ භාවනා කරන කෙනෙක් හැදිච්ච පරිසරයක් අපේ උරුමයක් නෙමෙයි. මේ උපස්ථානයක ඔය දන් දෙන්නෙත් කට්ටිය භාවනා කරන කට්ටියට කරගෙන ඉඳි හැකි. හැබැයි ඉතින් අර පද්ධතියේ කමටහනක් දීලා තියෙනවා, පැනවුමක් කරලා තියෙනවා. එතකොට ඉතින් එහෙම අනුග්‍රහයක් බලාපොරොත්තු වෙන්න එපා. මෛත්‍රී භාවනාව කරලා ඇවිල්ලා ඒකේ කමටහන සුද්ධ කරන්න බලාපොරොත්තු වෙන්න එපා. කරගෙන ඉඳියට කමක් නැහැ කියන අදහස කිව්වා. එතනතර අපිට යන්න කියන්නත් නිකන් එහෙම උරුමකාරීත්වයක් මේ ශාසනය අපිට නැහැනේ. කවුරු කවුරුත් අම්බලමේ රැයක් ගත කරපු කට්ටිය තමයි ඉතින්. අම්බලමකට ආපු ඉඟන්නේ තමයි කවුරු කවුරුත්. එතකොට කාට කාටත් ප්‍රතිපදාවක් කරගෙන යන්න භාග්‍යතුන් වහන්සේගේ පැනවීම, භාග්‍යතුන් වහන්සේගේ ශාසනේ ඉඩ තියෙනවා. හැබැයි ඉතින් අර මොකද්ද කරන්නේ කියන පස්සේ තියෙන්නේ. මෛත්‍රී භාවනාවක් කරාට ගැටලුවක් නැහැ. ඉතින් අපි ඒක ගැන තරහක් නැහැ. නමුත් ඉතින් ඔය ඊට වැඩි එහා ගියපු මෛත්‍රියක් ඔය හිත තුළ ඇති කරගන්න පුළුවන්නේ. සාමාන්‍ය මෛත්‍රී භාවනාවක වුණත් ඔය කරන මෙනෙහි කිරීම ටික කාලෙක ටික කාලයක් වඩනකොට නවත්තන්න එපා. ඒකට කැමති නැහැනේ. දැන් පහුගිය දවසක කොහෙදෝ ගිහිල්ලා එනවා වාහනේ මේ යටින් රේඩියකේ මොකද්ද වැඩසටහනක් යනවා. වැඩසටහන යන ටිකක් කියලා යනකොට තේරෙන්නේ මේ භාවනා පන්තියක් යන්නේ. භාවනා පන්තියක් යන්නේ. ඊට පස්සේ දන්න හාමුදුරු කෙනෙක් ඒ මදිවට. එසේ නමුත් මේ පිටිපස්සේ මාත් එක්ක ගියපු මහත්තයා අහනවා, ස්වාමීන් වහන්සේ මේ මොකද්ද ස්වාමීන් වහන්සේ? ඒ මහත්තයාට වැඩිය හොඳ වෙලාවට සිංහල තේරෙන්නේ නැහැ. මොකද්ද ස්වාමීන් වහන්සේ මේ මට ඔලුව කැක්කුමක් ආවනේ ස්වාමීන් වහන්සේ මේක අහගෙන ඉඳලා මේ බනක්ද මේ කියලා අහනවා. ඊට පස්සේ මං කියන්නේ භාවනා උපදේශක් කියලා මේ යන්නේ. ආ භාවනා උපදේශකද ස්වාමීන් වහන්සේ? ඉතින් ඔලුව කැක්කුම් එනවා නම් මාර භාවනාවනේ ඒක කියලා කිව්වා. එයා ඒ නොතේරි කියන්නේ. එයා නිකන් මේ කවුරුද කියන්නේ, මොනවද මේ කියන්නේ, ඒවා දන්නෙත් නැතුව, එයාට සිංහල තේරෙන්නේ නැතුව එයා කියනවා වැඩිය මොකද්ද මේ 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 ඔලුව කැක්කුමක් ආවා. එතකොට ඔලුව කැක්කමක් එන්න විදියක් නැහැ නේ භාවනා කළා. තියෙන ඔලුව කැක්කමක් දැනෙන්න පුළුවන්. 100 පීටව ගත්තාම ඒක වෙනම කතන්දරයක්. මම කියන්නේ මේ තවත් ලෙඩක් හදා ගන්න ඕනේ නැහැ නේ අලුතෙන්. අනේ කියනවා මේ ආරාමේ ඉන්න කාන්තාවන්ට
මෛත්‍රිය පතුරවනවා. මේ ආරාමේ ඉන්න පුරුෂයන්ට මෛත්‍රිය පතුරවනවා. මේ ආරාමේ ඉන්න බල්ලොන්ට මෛත්‍රිය පතුරවනවා. මේ ආරාමේ ඉන්න රිලවුන්ට මෛත්‍රිය පතුරවනවා කියලා ওই විදියට වාක්‍ය වාක්‍ය එක දිගට කියනවා. ඉන්න නිවේදකයා ඉන්නවනේ, එයත් ඒක ආපහු කියනවා. අර වාක්‍ය ඔහොම ඔහොම අතොරක් නැතුව විනාඩි 30 40ක් විතර කියෙව්වා. ඉතින් ඔළුව ගැක්කෝ හැදෙන්නේ නැති එක රුමයක් හැදුන්න නැත්තම් ඕක ඇහුණා විතරයි. එමීට ඩ්‍රයිවර් මහත්තයා රෙඩිගේ සද්ද අඩු කරගත්තා. මට මේ කියා ගන්න බැරුව ඉඳී මේ ඕක ඕෆ් කරලා දාන්නේ කියලා. අනුන්ගේ වාහන අනුන්ගේ ඩ්‍රයිවර්ලා ඉතින් අද නැතුව ආවා. ටිකක් කියලා යනකොට අර පිටිපස්සේ එකක් වුණා. මට ඔළුව කැක්කමක් හැදුනා. ඩ්‍රයිවර් මහත්තයා එමීට රෙඩිගේ සද්දේ අඩු කරගත්තා. ඉතින් ඒක තමයි වැඩේ. මේක තමයි වැඩේ. ඒතකොට භාවනාවක් කියලා විවේකයක් නේ ලැබෙන්න ඕනේ. මේ තියෙන ජීවිතේ තවත් එපා වෙන්න නම් භාවනා කරන්න ඕනේ නැහැ. ජීවිතේ එපා ඔය වෙලා ඇතිනේ අප්පා, එපා වෙලා තියෙන තරම. ඔය ඇතිනේ ඔය මේ ඔළුව ගැකුම් හැදිලා තියෙන තරම. ඔය ඔය සර්ෆස් ලෙවල් එකේ මෛත්‍රියක් විතරයි ඔය කතා කරන්නේ. එතනනේ අවුල තියෙන්නේ. ඔය මෙනෙහි කිරීම සුළු මොහොතකින් නවත්තන්න වෙනවා. නවත්තුවහම මොකද වෙන්නේ? නවත්තුවහම ඔන්න ඉතින් මේ මේ ප්‍රතිපදාවල් දෙක යම්කිසි අවස්ථාවක ඔන්න සම වෙන අවස්ථාවක් තියෙනවා. සම වෙන අවස්ථාවක් තියෙනවා. අන්න ඒ වෙලාවේදී මේ තැනතර තේරෙනවා මේ කිසිම දෙයකට මේ හිත නොසැලෙනවනම් ඒක තමයි නියම මෛත්‍රිය. ඒ වගේ කෙනෙක්ට තමයි අර විදිහේ තමුන් උපමා කරලා බලන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අපි හැම වෙලේම එන දෙයට අහු වෙලා ඉවරයිනේ. ඒක නිසා සාමාන්‍යයෙන් ඔය වෙසක් උත්සවේ වේවා, ඔය පොසොන් උත්සවේ වේවා, ඔය වලි ගහපාගෙන ඔය දඟලන දැඟලිල්ල, ඔය දන්සල් විදියට බීලා නටන නැටුම් ඕවා නෙමෙයි මේ භාග්‍යතුන් වහන්සේ කියන්නේ. ඒ වෙනුවට අර පොඩ්ඩක් නිසලව වාඩි වෙලා ඒ ඉන්න වෙලාවේ වෙසක් ගතියක් ඇත්තරම දැනෙනවනේ. එහෙම නැත්නම් මේ මුළු ලෝකෙටම ආයේ තවදුරටත් මෛත්‍රියක් පතුරවන්න දෙයක් නැහනේ. මේ කෙනා මොකකින්වත් ඇවිස්සිලා නැහැ. ඇවිස්සිලා නැතිකොට ඒක තමයි තියෙන ඉහළම මෛත්‍රිය. ආයේ තව පතුරවන්න දෙයක් නැහැ. ඒක පිහිටි ස්වභාවයකින් තියෙනවා. එහෙම නැත්නම් ඔය මුහුදු වෙරළක හරි ගිහිල්ලා ඔය ඉර බැස යන වෙලාවක පොඩ්ඩක් සක්මන් කරනකොට ඒ එන විවේකය ආයෝක නිකන් වෙන ඔයිට එහා ගියපු වෙසක් ගතියක් තියෙනවද? ඔයිට එහා ගියපු පන්සලක් තියෙනවද? නැහැ. ඔක තමයි නියම මේ ප්‍රතිපදාව. හැබැයි අපි මොකද්ද කියන්නේ වෙසක් කියලා අර විදියට ජවුසන් නටනවා. නැහැ පොසොන් කියලා දන්සල් දෙනවා. අර කුරුණෑගල ඉඳලා ට්‍රැෆික් ලු අනුරාධපුරේ ගියපු ප්‍රමාණය. දැන් ගිහිල්ලා ඉතින් ගූ පාගගෙන අර ගූ මේ වැව්වල ගූ නාලා එනවා ඉතින් අසනීප හදාගෙන. ඈ මම එකපාරක් ගිහිල්ලා පොඩි කාලේ මම ගිහිල්ලත් නෙමෙයි අපා මට මේ අරන් ගිහිල්ලා ගෙදරින් ඔය වැවක් ගාව මොකද්දෝ නැවැත්තුව කට්ටිය නානෝ පොඩ්ඩක් වැව අයිනට ගියා එන්න ගූ තලියක් පැහැගුණා. එතැන් පස්සේ අනුරාධපුරේ තියා පැත්ත බලාතත් එක්ක මට එපා ආපු අර දවස් ගානම ඊට පස්සේ ඉවරයි එතන යාට. ඕක තමයි ඉතින් මිනිස්සුන්ගේ වැඩේ. ඕක තමයි මිනිස්සුන්ගේ වැඩේ. අන්න මේ සරලව මේ මේ වාඩි වෙලා ඉන්න වෙලාවේ, සරලව මේ ඇවිදින වෙලාවේ, ඒ වෙලාවේ ඊට වැඩිය විවේකයක් විතර දැනෙන්නේ නැද්ද? ඊට වැඩිය වෙසක් ඇත්ත වෙසක් ගතියක් මේ මේ ඇත්ත මෛත්‍රියක් විතර දැනෙන්නේ නැද්ද? අන්න ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඒ විවේකයෙන් අඳුරගත්ත කෙනෙක් තේරෙනවා මේ අර අර ලාමක අර සර්ෆස් ලෙවල් මෛත්‍රියක් නෙමෙයි, ඊට වැඩිය එහා ගියපු අන්න ඇතුළට බැසගත් ගැඹුරු මෛත්‍රියක් මේ ප්‍රතිපදාව තුළ වර්ධනය වෙනවා මේ අපි කරන පුහුණුව තුළ. ඇයි ඉන්නෙම මෛත්‍රිය ආයි නිකන් පතුරවන දෙයක් නෑ යාට. අර විදියට විශේෂයෙන් කෙනෙක් ඉලක්ක කරලා කරන දෙයක් නැහැ. අන්න ඒ වෙනස ඇති කරගත්ත කෙනාට තේරෙනවා ආයි තවදුරටත් මෛත්‍රියක් වඩන්න දෙයක් නෑ, මම ඉන්නේ මේකේ තමයි. තවදුරටත් මේ වෙන දෙයක් කරන්න දෙයක් නැහැ. මේ සිහිය පීටවාගෙන යන තමයි තියෙන්නේ. කොහෙන් ගියත් මේ පාරෙන් එන්න වෙනවා කියලා තමයි අපි කියන්නේ. ඔය ඕන පාරකින් එන්නකෝ ඔයගොල්ලෝ. මොන පාරෙන් ආවත් අන්තිමට මේ පාරෙන් එන්න වෙනවා. ඉතින් දැම්ම බාරගත්තොත් පහසුවේ මං හිතන්නේ. අපි නෑ අපි ඈත රවුමක් වටයක් ගහලා අර පරංගියා කෝට්ටේ ගියා වගේ එන්නම් කියලා කියනවා. ඉතින් කමන්නෑ එහෙම ගිහිල්ලා එන්න. හැබැයි ඉතින් ආවම එන්න වෙනවනේ. කොහෙන් ගියත් මේ පාරෙන් එන්න වෙනවා. මේ තමයි අපේ මොටෝ එක. ඈ ඒක ඇහෙනකොට ඉතින් කට්ටියට කරප්පන් එනවා සමහරුන්ට. අර චතුරාර්ය සත්‍ය භාවනා කරන්න කියලා තියෙනවනේ, කරලා නේ තියෙන්නේ කියලා.
එහෙම කියනවා. හරි, ඉතින් යෙදිලා බලන්නකො, ඔයා කරලා තියවිල්ලා තියෙන ඇත්තටම. ඈ යෙදිලා බලන්නකො තවත් ඕනේද කියලා. ඈ හැමදාම ඔක් කර කර ඉඳලා හරියන්නේ නැන්නේ, මොන්ටිසෝරි පන්තියෙම ඉන්න ඕනේ කියනවා. ඉතින් එකේ පන්තියට ඇවිල්ලා බලපන්, ඒක කරගෙන යන්න පුළුවන්ද කියලා. මොන්ටිසෝරි පන්තියෙම ඉන්න ඕනේ, මොන්ටිසෝරි පන්ති කරලා එකේ පන්තියට එන්න කියන්නේ කියලා. නෑ, සමහරු මොන්ටිසෝරි යන්න නැතුව කෙලින්ම එකේ පන්තියට ආපු කට්ටියත් ඉන්නවා. එහෙම කට්ටියක් ඉන්නවා. මම මොන්ටිසෝරියෙන් ගැලීම දෙකේ පන්තියට ආවේ. ඒකත් හොඳයිනේ. මොන්ටිසෝරියෙන් දෙකේ පන්තියට. එහෙමත් පුළුවන්. ඉතින් ඒක තමයි වැඩේ. අන්න ඒ වෙනස බාරගත්තා නම්, ඒ ප්‍රතිපදාව බාරගත්තා නම්, ඔය පාරමී පිරීලා තියෙන්නේ, ඔය තවත් ඒව කරන්න දෙයක් නෑ. ඒ ඇති. ඔය සිහියක් පීටවගෙන එක අඩියක් තියන්න පුළුවන් නම් ඒ ඇති. ඒක හුස්මක් බලන්න පුළුවන් නම් ඒ ඇති. එතනින් පටන් අරන් කරගෙන යන්නකො. එතකොට ඔන්න ප්‍රතිපදාව වැඩෙනවානේ. එහෙම නැතුව මේ බෑ බෑ තාම බෑ කිකි කල්දම තම සමහර විට කල්ප ගාණක් ඉඳලා තියෙනවා දැන්ට. ඊළඟ මෙතේ බුදුන් දකින්නකම් කල් දානවා. මෙතේ බුදු හාමුදුරුවෝ තහය දාට පුළුවන්ද පැය භාගයක් සක්මන් කරන්න? ඈ වාඩි වෙලා ඉන්න පුළුවන්ද පොඩ්ඩක් කියලා හුස්ම බලාගෙන? ඈ ඒක තමයි අහන්න ඉතින්. දාට උනත් ආයෙ උතනින් පටන් ගන්න වෙනවා. ඒක තමයි ක්‍රමවේදය. ඒක නිසා සරලව යෙදුනොත් අනේ යෙදෙන කෙනාට තේරෙනවා මේ භාවනාවක් ප්‍රතිපදාවක් හඳුන ගන්න බොහොම දවස් කීපයක උත්සාහයක් තියෙන්නේ. හඳුන ගත්තට පස්සේ නිවැරදිව කමඨහන් සුද්ධ වුණොත් හරිම විවේකයි මේ ප්‍රතිපදාව. කමඨහන් සුද්ධ නොවිච්ච කට්ටිය තමයි මේ වලි ගහපාගෙන දඟලන්නේ භාවනා කරනවා කියලා. ඉතින් ඒ විදිහේ විවේක ප්‍රතිපදාවක් හඳුන ගත්තට පස්සේ තේරෙනවා අන්න එතනින් එහාට ගියපු මෛත්‍රියක් ඇත්තේ නැහැ. ඒ ප්‍රතිපදාවේ රහස, එහෙම නැත්නම් ප්‍රතිපදාවේ නියම අගය අපි අපිටත් දැනෙන්න පටන් ගන්නවා. මේ ඇත්තටම මේ භාග්‍යතුන් වහන්සේ කියන්නේ තමන් මනාප කැමති යම් දෙයක් තියෙනවාද, ඒකටම කියන නමක්. කියන්නේ මොකද්ද? මේ හිත තුළම විවේකයක් සැනසීමකට කවුරුත් කැමති. ඒක දැනෙන්න ගත්තහම තේරෙනවා අන්න ඇත්තම තමයි. ඒකටම කියන නමක් තමයි මේ පින කියන්නේ. මේ දෙන ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක් විදිහට මට මේ ඇතුළත විවේකයක් සැනසීමක් දැනෙනවා. peace of mind can මේ ලෝකේ දාර්ශනික ප්‍රශ්නයක් නේ. මොන ආගමෙන් හරි මොන දහමෙන් හරි මේ peace of mind මේ විදිහේ එකතුල විවේකයක් සැනසීමක් කොහොමද ලං කරගන්නේ, කොහොමද ලං කරගන්නේ කියන උත්සාහය තමයි තියෙන්නේ. ඒක අපිට මේ වගේ ප්‍රතිපදාවක් තුළින් සරලව ලබා ගන්න විදිහ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරන්නේ. ඉතින් අද දවසෙත් මෙන්න මේ පින් කිරියවත් විදිහට ඉදිරිපත් වෙච්ච මෙන්න මේ අවස්ථාව අපි අපිටත් එවැනි සැනසීමක් විවේකයක් ලං කරගන්න හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එහෙමනම් අද ධර්ම දේශනාව සම්බන්ධයෙන් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අද අත උසලා ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අවසරයි. එහෙනම් ස්වාමීන් වහන්සේ ප්‍රශ්න නැහැ වගේ. අපි එහෙනම් අවසරයි ස්වාමීන් වහන්සේ අද දවසේ පරිසරණ ඉවර කිරීමට කලින් වන්දනා කිරීම සඳහා. හොඳයි. සාදු සාදු සාදු. ඕකාස වන්දාමි භන්තේ සුඛී හොන්තු. මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං. සාදු සාදු අනුමෝදාමි. සාමිනා කතම් පුඤ්ඤං මයිහන්දා තබ්බං. සාදු අනුමෝදී තබ්බං. සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ භන්තේ කමාමි කමිතබ්බ. සාදු ඕකාස කමාමි භන්තේ කිහන්තු. තුතියම්පි ඕකාස වන්දාමි භන්තේ සකිහන්තු. තතියම්පි ඕකාස වන්දාමි භන්තේ සකිහන්තු. අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වදන්ති ආයවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙච අතෝ නිබ්බහන සම්පatti විනාතේ සමිජ්ජතෝ. සාදු සාදු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤකෙතං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. නොපත්තේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.